සමුදාන කිරීමෙන්ම ගොඩ නැගිච්ච නමක්. මගෙන් එකම බලාපොරොත්තුව හරි අමුතු බලාපොරොත්තුවක්. අර ආධ්‍යාත්මික වශයෙන් ලැබෙන දේවල් අමුතුවෙන් එවුවා පුන පුනා එන එන කියන්න ඕනේ නැහැ. ඇත්තටම අපි නම් බලාපොරොත්තු වෙන්නේ ඉක්මනට මේක ඉවර කරලා තවත් දෙයක් මේ ජාතිය වෙනුවෙන් ගොඩනගන්න මේ දාඩි මහන්සිය හැලණ්ඩයි. මේ අය වයස ගියාම මේ අයට ලොකු අභිමානයක් ඇති වෙනවා. මෙව්වා අපි ගොඩනැගුවා. සඳහි රුසය ස්තූපය සම්බුදු ශාසනයට පූජා කරන්නට සූදානම්ක් තියෙන මොහොතේ මේ දාගැබ හදන් මුලින් ඉඳලම අපකැප වුණු දායකත්වය ලබා දෙනු පින්සිතින් යුතුව එකතු වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර අද මගෙත් එක්ක සුවිශේෂී භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ බොහෝ දෙනෙක් ශ්‍රමදාන හාමුදුරුවෝ කියලා. ඒ තරමටම උන්වහන්සේ ශ්‍රමදාන කරනවා. මේ ස්තූපය වෙනු වෙනුත් උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රමය දහඩිය හැල්ලලා තිබෙනවා. ධර්මයේ ප්‍රචාරය කිරීමට අමතරව උන්වහන්සේ මේ විදිහේ කැපකිරීමක් කරලා තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් නොදන්න භික්ෂුන් වහන්සේ නමක් ගැනයි අද දවසේ මේ කතාබහත් එක්ක අද අපි හිතුවා උන්වහන්සේව සම්බන්ධ කරගන්නට මේ භූමියම අපේ හාමුදුරුවනේ අවසරයි. උන්වහන්සේ ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ මේ ශ්‍රමදාන හාමුදුරුවෝ කියන නම ඇත්තටම එන්නේ කොහොමද උන්වහන්සේට? ශ්‍රමදාන හාමුදුරුවෝ කියන නම ඒක මතුවෙන්න හේතුව මම හිතනවා සමුදාන කිරීමෙන්ම ගොඩනැගිච්ච නමක්. දැන් හන්තිහෙව ධම්මානන්ද හාමුදුරුවෝ කියලා තමයි ඔබ වහන්සේගේ නම. නමුත් හැමෝම දන්නේ ශ්‍රමදාන හාමුදුරුවෝ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ කොයි කාලේ ඉඳලාද මේ ශ්‍රමදාන කටයුතු සම්බන්ධව නැත්නම් මේ ස්තූපය හදන්නට මුලින් ඉඳලා කැපීම නැත්නම් ඊට වෙනත් බාහිර ශ්‍රමදාන කටයුතු මේ වගේ ආගමික කටයුතු වලට ඔබ වහන්සේගේ සහයෝගයේ ශ්‍රමදානය ලබා දීම ඔබ වහන්සේ සිදු කරලා තිබෙනවද? කොච්චර කාලෙක ඉඳලා මේ කරන ඔබ වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක්. ඇතරම අපි ශ්‍රමදාන ආරම්භ කළේ 2007 අවුරුද්දේ. 2007 අවුරුද්දේ අබේගිරියෙන් ශ්‍රමදානය ආරම්භ කළා. ආරම්භ කරලා අබේගිරිය වැඩ කටයුතු ඉවර වෙනකම්ම අපි මාසෙට එක ශ්‍රමදාන ගානේ 2007 අවුරුද්දේ ඉඳන් 2014 නොවැම්බර් මාසේ අබේගිරිය නිමාවට පත් වෙනකම්ම හිටියා. ඉන් අනතුරුව අබේගිරියේ ඇතරම අපි සඳුරුසෑයට සමදානවලට හොයාගෙන ආව නෙමෙයි. අපිට මේ වෙනකොට සහ පහුගිය කාල සීමාව තුළ සඳුරුසෑයේ අපිට යම් වැඩපිළිවෙලක් හැදුනා නම් වෙන ශ්‍රමදාන කණ්ඩායම් වලට වඩා ඒ තත්ත්වය හැදෙන්න බලපාපු ලොකුම හේතුව අබේගිරියේ වැඩ ඉවරනකොට අබේගිරියේ හිටපු ප්‍රධානී මෙහෙ ප්‍රධානිය හැටියට මම බොහෝම ආදරයෙන් හැමදාම මතක් කරන අපේ කල්යාණ මිත්‍ර කර්නල් මොහන් මැතිතුමාට මම ඇතුළු අපේ කණ්ඩායම එහෙන් මෙහාට ලබා දුන්නා. ඊට අමතරව අපි රුවන්වැලි සෑයේ සමදාන කළා. සීගිරියේ මිරිසවැටියේ ඊළඟට ජේතවනේ ලංකාරාමේ කුච්චවේලියේ මේ හැමතැනම සමදාන කළා. ඒ හැමතැනම ශ්‍රමදාන කළේ අපි ගිහින් නෙමෙයි අපිව කැඳවලා. අපේ වඳුරනේ දැන් මේ විදිහට මේ ශ්‍රමදාන කරන්න හිත් පහළ වීම සහ වහන්සේ මේ තරුණ පිරිසත් එක්ක බොහොම උනන්දුවෙන් වැඩ කරන භික්ෂුන් වහන්සේ නමක් හරියට අපි දැකලා තියෙනවා. මේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ වගේ කටයුතු වලට මැදිහත් වීම සහ තරුණයින්ට වහන්සේට පණිවිඩයක් දෙන්න තියෙනවද? මේ අද වෙද්දී අවසාන අධීරිය තියෙන්නේ. තවත් දිනයකින් දෙකකින් විවෘත වෙනවා. මේක බුදුසසුනට මේ දාගැබ තිලින වෙනවා, පූජා වෙනවා. වහන්සේට මොකද දෙන්න තියෙන පණිවිඩ අපේ තරුණ පරම්පරාවට? ඇත්තටම මේ වැඩපිළිවෙල මම හැමදාම අරන් ගියේ තරුණ පරම්පරාවත් එක්කමයි. සැලකිය යුතු තරුණ පිරිසක් මගෙත් එක්ක සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණු හැම දිනාටම මම කාරණා කීපයක් ඔස්සේ මේක වටිනාකම ලබා දුන්නා. ඒ පැත්තකින් මේ තියෙන දෙව්වා මේ හැම එකක්ම අපේ සංස්කෘතික උරුමය බෞද්ධ හැටියට බෞද්ධයන්ගේ මේ බෞද්ධයන්ට තියෙන වටිනාම දේ. ඒ නිසා එක පැත්තකින් මෙව්වා අනාගතයට එකතු වෙනවා, ඊළඟට අතීතයටම එකතු වෙනවා. මහා රජ දරුවන් කාලේ කරපු මහා ලොකු ස්මාරක බවට මේකත් පත් වෙනවා. මේ අය වයස ගියාම මේ අයට ලොකු අභිමානයක් ඇති වෙනවා. මෙව්වා අපි ගොඩනැගුවා, එව්ව ගොඩනගන්න අපි ඍජු දායකත්වයක් ලබා දුන්නා කියන අභිමානය ඒගොල්ලන්ට ලබා දෙන්න ඒක එක කාරණාවක්.
ඇත්තටම අද හිටියනම් රෝම්වැලිසෑය අබේගිරිය ජේතවනී හදපු කෙනෙක් අද හිටියනම් අද කොච්චර අභිමාණයෙන් කතා කරාවිද ඉතින් ඒ හේහු අභිමාණයක් මේ තරුණ පරම්පරාවට අනාගතේ ලැබෙනවා ඒක එකක් ඊළඟට තරුණ පරම්පරාව අතින් විය යුතු දෙයක් තියෙනවා තරුණ පරම්පරාව අතින් විය යුතු දේ මේ තුලින් සිද්ධ කරලා විශේෂයෙන් මම බලාපොරොත්තු වුණා මේ තුලින් ඒගොල්ලන්ගේ යම් හැදියාවක් ඇති වෙයි මෙව්වත් එක්ක අපි යනකොට ගමේ රටේ ප්‍රසිද්ධ වෙනවා මේ තරුණය අල තරුණයා මේ වගේ වැඩ කොටස් කරනවා දැන් සඳහිරුසෑයේ වැඩ දැන් අබේගිරියේ වැඩ දැන් ශ්‍රමදාන කරනවා පින්කම් කරනවා මාසිකව වැඩසටහන් දියත් කරනවා මෙහෙම වුණා මා හිතනවා ඒගොල්ලන්ගේ සාදු චර්යාවක් ඇති වෙයි කියලා පන්සලේ වැඩයි මේ විදිහේ ශ්‍රමදාන වැඩේ කොහොමද ඔබ වහන්සේ කළමනාකරණය කරගන්නේ ශ්‍රමදාන නම් සිද්ධ කළේ අපි මාසෙකට දවස ගානේ මේ සතියකට සතියක් මේ ළඟ ළඟ ශ්‍රමදාන වලට ආවේ මේ සඳිරුසෑය ඉක්මන් වෙන නිසා නමුත් වැඩ කටයුතු වලදී බාධාවක් උනේ නැහැ හේතුව මගෙත් එක්ක හිටපු තරුණ පිරිස එක ගමක ගත්තු ලොකු පිරිසක් නෙමෙයි එක ගමින් ගමට ගත්තු පිරිසක් ඒ නිසා එක එක ගමින් ගමට ගත්තු පිරිසක් ඉඳලා ගමේ පන්සලේ වැඩ හෝ ඒගොල්ලන්ගේ පුද්ගලික වැඩ හෝ ඒගොල්ලන් ගමේ පන්සලේ වැඩ හෝ මේ වැඩ පිළිබඳව එකට ගැටුමක් ඇති වුණේ නැහැ. නැපේ හඳුරන්නේ. දැන් මේ හැමදේම කිරීම තුල වහන්සේගෙත් බලාපොරොත්තුවක් ඇතිනේ ප්‍රාර්ථනාවක් ඇතිනේ. දැන් සඳෙහි රුසෑය සම්බුත් සසුනට පූජා වෙනවා. වහන්සේ මේ විදිහට කටයුතු කිරීම තුල වහන්සේගේ ප්‍රාර්ථනාව මොකක්ද? මගනම් එකම බලාපොරොත්තුව හරි අමුතු බලාපොරොත්තුවක්. මේ ස්තූපේ ඉක්මනටම ඉවර වෙන්න කියලා අපේ ප්‍රාර්ථනාව තිබ්බේ මේකෙන් පස්සේ ඊළඟට හදන්නේ මොකද්ද අපි එතෙන්ට යන්න මම හිතනවා අර ආධ්‍යාත්මික වශයෙන් ලැබෙන දේවල් අමුතුවෙන් එව්වා පුන පුනා එන එන කියන්න ඕනේ නැහැ නමුත් ඇත්තටම අපි නම් බලාපොරොත්තු වෙන්නේ ඉක්මනට මේක ඉවර කරලා තවත් දෙයක් මේ ජාතිය වෙනුවෙන් ගොඩනගන්න ඍජුව මේ දාඩි මහන්සිය හැලණ්ඩයි දෙමෝපියන්ට පිං සිද්දෙන්න බොහොම පිං අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ ආරුවෙන් විශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද සම්බුදු සසුනට මෙවැනි උතුම් නිර්මාණ මේ විදිහේ චෛත්‍ය ස්තූප ගොඩනගනවා කියලා කියන්නේ තිළන කරනවා කියලා කියන්නේ ඔබේ ජීවිතයට අනුපමේය අනුහසක් ශක්තියක් ඔබේ මෙලොව සහ පරලොව ජීවිතයට එකතු කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා මම හිතන්නේ වික්ෂුන් වහන්සේ නමක් විදිහට තරුණ වික්ෂුන් වහන්සේ නමක් විදිහට වහන්සේ මේ ලබා දෙන ආදර්ශය අපට වටිනවා ඉතින් මේ විදිහේ මේ ආකාරයේ මේ ස්තූපයේ හැදීම පිටුපස තිබෙන කතා බොහොමයක් තිබෙනවා ඉතින් අපි සූදානම් මේ පිළිබඳව තවත් ඉදිරියට කතා කරන්න